ආයිබෝන් සිරු දෙනාටම මමයි ගයන් මල්ලි මේ වෙලාව ඉන්නේ දැදිගම බිසෝකොටුව නම් අති සුන්දර දියැල්ල ගාව. දියැල්ල මම ඔබට පෙරත් කියලා තියෙනවා ලංකාව තරම් සුන්දර රටක් ඔබට මේ ලෝකෙ තෝයි සිටියත් බලාගන්න දැකගන්න ඒ සුන්දරත්වය විඳින්න වෙන්නේ නැහැ. නමුත් මේ තැන්වල යම් අසුන්දර දේවල් සිද්ධ වෙනවා. ඔව්, අපිට ඒ පිළිබඳ පොඩ්ඩක් ගයන් මල්ලා කියන්න. ඇත්තම මේ ඔගොල්ලෝ දැන් සබ්ලිකර පාරක් වගේ මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා බොනවා. ඇත්තම කිව්වොත් බොද්දි බොන්න බයික් තරන් යනවා, මුරුට්ටු පැකට් කියනවා, සැන්ටින් සෝඩා බෝතල් දෙනවා, බියර් කියනවා, බියර් ටින් එක දෙනවා. ඒ ගොඩක් දේවල් තියෙනවා. ඒවා මේ වගේ තැන්වල මත් වුණාට පස්සේ දාලා යනවා. දාලා යනවා. දැන් අපි මේ වීඩියෝ එක විනාඩි 5කින් තව වීඩියෝ ක්ලිප් එකක් ගන්න නරකයි. අපි පොඩ්ඩක් මේ පස්සේ දින දේවල් එක දෙකකට අරගෙන ඒක හරි කරනවා. ඇත්තටම දුකයි මේ තත්ත්වය පිළිබඳව. ගයන් මල්ලි මේ බලන්නකෝ, අපිට ඉතාම සුළු මොහොතක් ගිය මේවා එකතු කරන්න. විනාඩි දෙකක් විතර ගිය මේ අවට පරිසරයේ අපිට ඇවිදින්න මේ ගොඩක් දේවල් අපිට ඇත්තටම කනගාටු. ඉතින් මේ ලංකාවේ මිනිස්සු මේ ඇත්තටම රූගත්ද නැත්නම් මේ ගැන හිතන්නේ නැද්ද කියලා. නැද්ද කියන එක. ඇත්තටම මේ වගේ තැන් දියැලි මේ ලෝකේ කොහෙවත් නෑ මල්ලි. ඒ වගේම තමයි මේ වගේ මිනිස්සුත් මං හිතන්නේ මේ ලෝකේ කොහෙවත් නෑ. ඇත්තටම දැන් මේ ආයතනේ බලන්න එලිෆන්ට් හවුස්, ඒ වගේම ලයන් මේ බියර්, එතකොටම මේ මැලිබන් මංචි ක්‍රීම් කැකර, මේ ගල්බාගේ බෝතලයක්, මේ එක එක බයික් වර්ග. මේ ගයන් මල්ලි දැන් අපි කියන්න ඕනේ දැන් මේවා කිසිම තැනක මේවා නියමිත ලෙස බැහැර කරන්න සහ මේවා පිළිබඳ මේ යම් කිසි මේ කුණු මේවා නිසි ලෙස බැහැර කරන්න ඒවා කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ ගයන් මල්ලි. ඔව් දැන් නලකයි දැන් මේ බෝතලේ ගත්තම් මේක දැන් මේ දැන්වීම දැන් කියන්නේ මේ වෙළඳ දැන්වීම ගොඩක් තියෙනවා. ඒත් මේක මේ ප්ලීස් රීසයිකල් කියලා තියෙනවා. ඒක දැන් සාමාන්‍ය තියෙන මේ වෙළඳ දැන්වීමේ 1%ක්වත් නැති තරම් මේ බලන්න 1%ක්වත් නැහැ. ඇත්තටම දැන් මේ වගේ ආයතන වල මේවා විකුණ ගැනීම පමණයි. මේ බෑන් පස්සේ මේවා කොහොමද බැහැර කරන්නේ කියන එක පිළිබඳ මේ ආයතන කිසිම වගකීමක් ගන්න නැහැ. නමුත් අපේ රටේ මිනිස්සුන්ට මේක රීක් කරන්න පුළුවන්ද? රීසයිකල් රීසයිකල් කියලා තියෙන්නේ. ගොඩක් දැනුමත්ින් අපේ මිනිස්සු සාමාන්‍යයෙන් මේවා අපි මෙහෙම ගත්තොත් නාරකයි මේ අපි මේ අවතක්සේරුවක් කරනවා නෙමෙයි. මේ වගේ තැනක ඇවිල්ලා සාමාන්‍යයෙන් බොන මිනිස්සු නූගත් කියලා කියනවා නෙමෙයි. නෙමෙයි. ඔව්. ඒනවාට මේ මිනිස්සුන්ගේ අවබෝධයක් නෑ. අවබෝධයක් සහ සැලකිල්ලක් නෑ. ඔය ඔයගොල්ලෝ හැමෝම මේ වගේ තැන් වලට කැමති හින්දා තමයි එන්නේ. එන්නේ. නමුත් මේ පේනව නේද ඔයගොල්ලන්ට අපි මෙතන තියෙන දේවල් ටික. තවදයක් තමයි නාලකයි දැන් මේ සාමාන්‍යයෙන් දැන් කට්ටිය ගත්තාම චෙක් ටැක් වල මොනවද කියලා කියන්නකෝ මෙතන. දැන් බොනවා නම් මෙතන එක්කෙනෙක්ට හරි විතර දැනීමක් තියෙනවා. ඒක මං ඉතින් නාලකයි මේ කට්ටියට මේ මුලින්ම අවබෝධයක් නැද්ද ඒකට කවුරුත් කියලා දෙන්න නැද්ද? දැන් හැමෝම එක්කෙනෙක් ඉන්නවා ගන්න මල්ලි. ඔබ මොකටද ඕවා කරන්නේ? වරින් බයි යන්න අපිව ආතල්ලක් ගමු කියලා යනවා. එහෙම කරන්න එපා. සොබහදාම රැක ගැනීම අපේ වගකීම. ඔබ හිතන්න ආයෙත් ඕගොල්ලෝ මේ තැනකට එන්න ඕනේ අනිවාර්යයෙන්. ආයෙත් දවසක එන්න ඕනේ. දැන් මේ සතියේ වීව නම් මේ වීකෙන්ඩ් එකේ වීව නම් ඊළඟ වීකෙන්ඩ් එකෙත් ඔයාලා එන්න ඕනේ. එද්දි පරිසරය තියෙන ඕගොල්ලන්ට පරිසරයට සලකන විදියට තමයි පරිසරත් නලකයි අපිට සලකන්නේ. අනිවාර්යෙන්. අපි විශේෂයෙන් කියන්නේ මේ රටේ ළමා පරපුරට ඔයගොල්ලෝ මැදිහත් වෙන්න. ඔයගොල්ලෝ මැදිහත් වෙලා තාත්තේ අයියේ අක්කේ මේ මොකද්ද කරේ කියලා ඔළුවට කතා කරන්න, හදවතට කතා කරන්න, පරිසරය රැකුණොත් තමයි ගයන් මල්ලි අපි රැකෙන්නේ. අනිවාර්යෙන් නාලකයි. මම නම් කියන්නේ දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා අනිවාර්යෙන් ගොඩක් අය. ඔයාලා කොහේ හරි දැන් යාළුවෝ චෙක් ටැක් ගියොත්, බොන්න ගියොත්, නැත්නම් විනෝද චාරිකාවක් ට්‍රිප් එකක් ගියොත්, යන ලන් සීට් එක ගෙනියන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන්න එපා. ආදරෙන් ඕගොල්ලන් ඉන්නනවා. පරිසරයට බැහැර කරන්න නැතුව ඒ දේවල් සිලිමල්ලකෝ මොකේක හරි දාගෙන ඒක නියමිත ස්ථාන තියෙනවා. ඔයගොල්ලන්ට පුච්චන්න බැරි වේ දාට. එහෙම නියමිත ස්ථානයකට බැහැර ගන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ජය වේවා. අපිට විනාඩි 25ක් විතර ගියා මේ ටික සුද්ධ කරන්න. ඇත්තටම මේ කරපු මේක ගයන් මල්ලි මේක ලොකු පිනක්. ඇත්තටම ගයන් මල්ලි ඔයාටත් මේක බලන ඕගොල්ලන්ටත් මේක බලලා ඕගොල්ලෝ හැදෙනවා. ඒක අපිට පිනක්. ඒක මේ රටේ පැවැත්මට පිනක්. ඒක මේ මුළු විශ්වයේම
ඔබට ලැබෙන පිනක් අපි මේක එකතු කරනවා. මේ වගේ දැන් මේක මේ බීලා මත්දලා පොලේ ගහලා මේ ඒකයි මේ වගේ බිඳිලා තියෙන්නේ. ඒවා මේවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ළමයිට මේවා පෑගෙනවා. ඉතින් මේ බිඳින්න එපා, විදුරු වගේ දේවල් අරගෙන එන්නත් එපා ගන්න මල. මේ නේද තැන්වල අනික මේ වගේ තැන් වල ළමයි එනවා නාන්න. ආවට පස්සේ ඒගොල්ලෝ පෑගුණු තුවාල වෙනවා. අපි දැන් ඉස්සිස් නානකයි ළමයිලාට නානයි නාන්න. ඕ. ඉන්දර පරිසරය ඇත්තට විනාශ කරන බවල ලොකු පවක් නේද මේ පරිසරය අනිවාර්යෙන් මේ දේවල් දඬුවම් කරනවා. මේ දඬුවම් මුළු රටටම එකසේ බලපාන. මේ හොය හොය දඬුවම් කරන්න යන එකද එතකොට මේ ආලා අනිත් එක තමයි ගායන් මල්ලි සිගරට් බොන බහුතරය දන්නේ නැහැ මේ ෆිල්ටර් කවදාවත් දිරන්නේ නැහැ කියලා. වරද හැමවිටම වරදක් වෙනවා. ඒ වරද අවම කර ගැනීම, ඒ වරද නවතා ගැනීමට තමන්ට මානසික ශක්තියක් තිබිය යුතුයි. කවදාවත් මෙතන මේ නාපු අය මෙතන මේ ෂැම්පු පැකට් දාලා ගිහිල්ලා දෙනවා. ඒගොල්ලෝ දැක්කා අපි කරන වැඩේ. අපි ඒගොල්ලන්ට කිව්වත් ඒකේත් එයාලා අහලා නැහැ ඒක. මේ වගේ ෂැම්පු පැකට් නිෂ්පාදනය කරන ආයතන දැනගත යුතුයි. මේ ආකාරයෙන් ෂැම්පු පැකට් නිෂ්පාදනයේදී මේව පරිසරයට බැහැර කිරීම කිසිසේත්ම සුදුසු නැත. අනිත් එක තමයි මේවා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ගන්න මල්ලා මේවා මේ නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න හෝ පරිසරයට බැහැර කරන්න එපා කියන තැන මේගොල්ලෝ පැහැදිලිව කියන්නේ. අපේ කට්ටියගේ කෙස්ටික ලස්සනට තියාගන්නවා. හැබැයි ඔළුව ඔබට පේනවා මේ අති සුන්දරව දෙයල්. ඉතින් මේ වගේ තැන් වලට ගාන් මල්ලි කට්ටිය ආවට පස්සේ වෙන දේ දැන් ඔයගොල්ලෝ දැක්කා. මේ තියෙන එකේ අංශු අපි මේ කොට බොහොම පොඩ්ඩක් අපිට මේ කාලේ පරක්කුලා තියෙනවා. කියන්නේ නමුත් අපි මේ වටපිටාව බොහොම ඉක්මනට පිරිසිදු කරා. දැන් අපිට කියන්න තියෙන අපි ලංකාවට ආදරේ. දැන් ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. අපි ආදරේ කරන්න පටන් ගන්නවා පොඩියට. අපේ ඉදිරි වැඩපිළිවෙල මීට වඩා ලංකාවට බලපාන විදිහට අපි තරුණ හදවත් වලට එකඟව අපි වැඩ කරනවා. ඉතින් අපි පරිසරයට ආදරේ, අපි ශ්‍රී ලංකා මාතාට ආදරේ ගයන් මල්ලි හැමෝටම කියන්න වාගේ යාළුවන්ට හැමෝම දැනෙන්න. ඔයගොල්ලන්ට මේ තරුණයෝ විදිහට අපි තමා මේ රට අපිට මේක දවසින් බෑ, දවස් දෙකෙන් අවුරුද්දෙන් කරන්න බෑ. අපි මේක අපේ වැඩපිළිවෙල නාලකයි අවුරුදු 10ක් වගේ තියෙනවා. ලබන මාසේ අපිට හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්ම ඔබට පින් සිද්ධ වෙන්න. මේ රට සෝභා ධර්මයට පින් සිද්ධ වෙන්න පියදුරු තුඩිදලා දෙවුන්දර තුඩුවටම අපි මේක දැනුවත් කිරීම කවුරු මොනවා කිව්වත් අපි කරනවා. ඒට ඔබගේ ඕගොල්ලන්ගෙන් අපි සහායකත්වය සහයෝගය ඉල්ලන. ඇත්තටම අපි මේක දැනුවත් කිරීම වශයෙන් පාපල් සවාරියක් වගේ තමයි ඒක කරන්න ඉතාලගෙන ඉන්නාලකයි. ඔව් අපි දවස් 10ක වැඩසටහන කිලෝමීටර් 481ක් ශ්‍රී ලංකා මාතාට අපි ආදරේ. ඒ රැකගමු ගයන් මල්ලි අනිවාර්යයෙන් හැමෝටම ජය වේවා. ජය වේවා. පරිසරය සුරකිමු. ජය වේවා. ජය වේවා.